මම මේ ඉන්නේ ජායල කපුවත්ත ප්‍රදේශයේ ජායලත් කඳානත් අතරමැද කේසෝන් එකට මීටර් 500ක උතර දුරින් තමයි මේ අගනා දෙමහල් නිවස පිහිල්ලා තියෙන්නේ මේ නිවස කාමර 4කින් සහ බාත්รูම්ස් 4කින් සමන්විතයි මේ තියෙන්නේ මේ නිවසේ දෙන ප්‍රධාන මාර්ගය ඉතින් අපි වැඩිදුර විස්තර කතා කරමු නිවස ඇතුළට ගිහිල්ලා මේ තීර මේ නිවසට ඇතුළු වෙන ප්‍රධාන ගේට්ටුව. මේ ගේට්ටුව අඩි 20කින් පමණ යුක්තයි. ඉතින් කිසි ප්‍රශ්න නැතුව ඔගන්න පුළුවන් වාහන දෙකක් උනත් එකපාර මේක ඇතුළට දාන්න. විශේෂත්වය තමයි ඔයාලට ප්‍රයිවට් ෆන්ක්ෂන් එකක් උනත් ගද්දි මේ ඉඩකඩ වගේම මේ එළියේ තියෙන ප්‍රයිවට් රෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක ප්‍රයිවට් රෝඩ් එක නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක ගැන වැඩිදුර විස්තර කතා කරන්න යමු ඇතුළට. මේ නිවසේ ප්‍රධාන රෝල ගේට් එකට අමතරව තවත් ගේට් එකක් අපිට මේ විදිහට දැක් ගන්න පුළුවන් නිවසට ඇතුල් වීම සඳහා භාවිත කරන්න. මේ නිවස පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක තමයි පිහිල්ලා තියෙන්නේ. ඒ පර්චස් 10ක භූමි ප්‍රමාණය තුළ නිවසත් ඉදි කරලා නිවස ඉදිරිපස අපිට මේ වගේ ලස්සන අලංකාර garden එකක් දැක ගන්න පුළුවන්. ඉතින් garden එකෙන් ඇතුළට එනවත් එක්කම අපිට මේ පේන වැරැන්ඩා එක. මේ වැරැන්ඩකේ තියෙන විශේෂත්වය තමයි මේ පේන කණු. ඉතින් මේ කණු වලින් ඇත්තටම මේ වැරැන්ඩේකට වගේම මේ නිවසට බොහොම ප්‍රතාපවත් පේනමක් එකතු කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඇතුළ කොන වගේද කියලා. මේ තියෙන මේ නිවසට ඇතුළ වෙන ප්‍රධාන දොරටුව. ඉතින් මේ දොරටුවත් එක්කම මේ නිවසට ඇතුළ වෙන මේ දොරටුව ආසන්නයේ තියෙන මේ බිත්තිය මේ නිවසට බොහොම ගැඹීර අලංකාරවත් පෙනුමක් එකතු කරනවා. ඉතින් මේ නිවස ඇතුළ බලන්න යන් ඇතුළට. මේ නිවස පිළිලා තියෙන ජයල කපුවත් ප්‍රදේශයේ මම සඳහන් කරන විශේෂම කාරණාව තමයි මේ නිවස ලබා දෙන්නේ ඔබට සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිතව. ඉතින් මේ නිවසේ වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා එන්නේ නිසා. ප්‍රධාන දොරෙන් ඇතුළට එනවත් එක්කම අපි ඇතුල් වෙන්නේ ලිවින් ඒරියා එකට. මම දැන් කියන්නේ මේකට ලිවින් ඒරියා එකේ. ඉතින් ඔයගලන්ට පේනවා වගේ මගේ පිටිපස්සෙන් තියෙන බොහොම අලංකාර වින්ඩෝ සෙටප් එකක්. ඉතින් මේ වින්ඩෝස් ඇත්තටම සිවිලි මට්ටමට ආසන්න වෙන විදිහටම ඉතාමත් උසර තමයි මේ වින්ඩෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට මේ වින්ඩෝ ඕපන් කරාම ඉතාමත් හොඳින් ආලෝක තත්ත්වය සහ වාතාශ්‍රය ලබා ගන්න පුළුවන් මේ ලිවින් ඒරියා එකට. මේ තියෙන නිවසේ ප්‍රධාන දොර. ඉතින් මේ ප්‍රධාන දොරට ඉදිරිපසෙන් තියෙනවා මේ නිවසේ කවුච් ඒරියා එක. ඒ වගේ ලිවින් ඒරියා එක. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ලිවින් ඒරියා එක arrange වෙලා තියෙන්නේ කියලා. හොඳින් ඉඩකඩ තියෙනවා මේ ලිවින් ඒරියා එකේ. ඉතින් ඔයගලන්ගේ දර ෆන්ක්ෂන් එකක් වගේ ඔයා arrange කරනවා නම් ඔයාලට මේ ඉඩකඩ පාවිච්චි කරන්න පුළුවන් ඒ ෆන්ක්ෂන් එක හොඳට කරගන්න. ඒ වගේම තව ලිවින් ඒරියා එකක් තියෙනවා ඩවුන් ස්ටේයර්ස් වල. අපි යමු ඒකත් බලන්න. මන් දැන් ඉන්නේ මේ ගෙදර සෙන්ටර් එකේ. ඉතින් මේ පැත්තෙන් තියෙන්නේ අප්ස්ටේයර් එක يعني ස්ටේයර් කේස් එක. ඒ වගේම මෙතන තියෙනවා බෙඩ්රූම් එකක්. මෙතන තව බාත්รูම් එකක් තියෙනවා. මේ තියෙන්නේ මම අර කලින් සඳහන් කරපු ලිවින් ඒරියා එක. එතකොට මෙතන තියෙනවා අපේ ඩයිනින් ටේබල් එකත් එක්ක ඩයිනින් රූම් එකයි අපේ පැන්ට්‍රි එකයි. අපි බලමු මේ ලිවින් ඒරියා එක. මේ ලිවින් ඒරියා එකත් එක්කම තියෙනවා ලොකු වින්ඩෝ එකක්. ඉතින් අර මම අනිත් ලිවින් ඒරියා එක පෙන්නනවා වගේම හොඳ වාතාශ්‍රයක් ගන්න පුළුවන් මේ වින්ඩෝස් අපිට ඕපන් කරාම. මේ ලිවින් ඒරියා එක විශේෂත්වයක් තමයි අපිට ටීවී ඒරියා එකක් උනත් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අප්ස්ටේයර්ස් වල වෙනම හදපු ටීවී ඒරියා එකක් තියෙනවා. මේ වින්ඩෝ එක ෆේස් කරලා තියෙන ගරාජ් ඒරියා එකට. මම ඇතුල් වෙද්දී සඳහන් කරපු අර ලස්සනට හදලා තියෙන garden එකත් මේ වින්ඩෝ එකට හොඳට පේනවා. අපි යමු මේකෙදර අනිත් තැන් බලන්න. මන් දැන් මේ ඉන්න ලිවින් ඒරියා එකෙන් එළියට එදී මගේ දකුණු අත පැත්තෙන් තමයි මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන පළවෙනි බෙඩ්රූම් එක අපිට හම්බෙන්නේ. ඉතින් මේ බෙඩ්රූම් එකත් එක්කම ඔපොසිට් සයිඩ් එකේ තියෙනවා කොමන් වොෂ්රූම් එක. මේ බෙඩ්රූම් එක විශේෂයෙන්ම arrange කරලා තියෙන්නේ ගෙදරට කවුරු ගෙස් කෙනෙක් ආවොත් හරි එහෙම නැත්නම් ගෙදර සර්වන්ට් කෙනෙක් හරි පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි. අපි බලමු මේ බෙඩ්රූම් එක මොන වගේද කියලා.
බැලු බැලමටම හොඳ ඉඩ කඩක් තියෙන රූම් එකක්. ඉතින් මේ රූම් එකේ කිසි ප්‍රශ්න නැතුව බෙඩ්රූම් එකට ඕන කරන අයිටම්ස් ටික සේරම ප්ලේස් කරගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් කොමන් වොෂ්රූම් එක බලන්න යමු. මේ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ මේ බෙඩ්රූම් එකට ඔපොසිට් සයිඩ් එකේ මොන්න මේ දැන. අපි යමු ඇතුළට. මේ වොෂ්රූම් එකත් හොඳට ඉඩකඩ තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂත්වය තමයි මේ ගෙදර තියෙන වොෂ්රූම් හතරම සෝලර් හොට් වෝටර් වලින් සමන්විතයි. ඉතින් මේ වොෂ්රූම් එක ගත්තපස්සේ හොඳ ප්‍රයිවසි එකක් ඇතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වොෂ්රූම් එකට අවශ්‍ය කරන සියලුම අංග උපකරණ අපිට මේ වොෂ්රූම් එක තුළ දැක ගන්න පුළුවන්. අපි යමු මේ ගෙදර ඉදිරියට දැන් බලන්න. ඒ බෙඩ්රූම් එකේ ඉන්නවත් එක්කම මේ තියෙන්නේ මේ ගෙදර ඩයිනින් ඒරියා එක. ඉතින් හොඳට ඉඩකඩ සහිතව ඒ වගේම වාතාශ්‍රය සහිතව තමයි මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මේ ඩයිනින් ඒරියා එකේ පැන්ට්‍රි එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ ඩයිනින් ඒරියා එකට හොඳ නැචරල් ලයිට් එකක් වගේම නැචරල් වෙන්ටිලේෂන් එකක් ලබා ගන්න විදිහට තමයි මේ වින්ඩෝ සෙටප් එක ඩිසයින් කරලා තියෙන්නේ. ෆන්ක්ෂන් එකක් වුණත් arrange කරන වෙලාවට එන ගෙස්ලට කිසි ප්‍රශ්නයක් නැතුව කුස්සියට යන්නේ නැතුව කිචන් එකට යන්නේ නැතුව ඕගලන්ට පුළුවන් මේ ඩයිනින් ඒරියා එකේම ඕගලගේ වැඩේ ෂේප් කරගන්න. අපි යමු දැන් කිචන් එක බලන්න. මේ කිචන් එකේ හොඳ ඉඩ කඩක් හොඳ වාතාශ්‍රයක් තියෙනවා. මේ පැන්ට්‍රි ටොප් එක නිර්මාණය කරලා තියෙන ග්‍රැනයිට් වලින්. ඒ වගේම ඉතලියන් බ්‍රෑන්ඩ් එකේ ෆෝබර්න් එකක්, ඇල්බ බ්‍රෑන්ඩ් එකේ ඔකන දැක් ගන්න පුළුවන්. මේ පැන්ට්‍රි එකත් එක්ක මේ බෑක් ඩෝ එකකින් අපිට බෑක් යාඩ් එකට ඇක්සස් එක ගන්නත් පුළුවන්. මේ බෑක් යාඩ් එකෙත් හොඳ ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර අනවශ්‍ය දේවල් මොහොත හරි තියෙනවා නම් මේ බෑක් යාඩ් එකේ කිසි ප්‍රශ්න නැතුව ස්ටෝ කරලා තියන්න පුළුවන්. ඒත් එක්කම මේ බෑක් යාඩ් එකට ආවම පේනවා සර්වන්ට් වොෂ්රූම් එක. විශේෂත්වය තමයි මේ බෑක් යාඩ් එකේ කිසි බ්ලයින්ඩ් වෝල් එකක් නැහැ. ගේ වටේටම මේ බෑක් යාඩ් එක දිගේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අපි යමු ගේ ඇතුළට. මම ආයමත් තින්නේ ලිවින් ඒරියා එකේ. ඉතින් මම දැන් සූදානම් වෙන්නේ අප්ස්ටේ එකට යන්න. මේ අප්ස්ටේ එකේ ස්ටෙයර් කේස් එකේ ෆ්ලෝ එක ෆිනිෂ් කරලා තියෙන්නේ කුඹුක් ලීයෙන්. අපි යමු අප්ස්ටේ එකට. මේ අප්ස්ටේ එකේ ලිවින් ඒරියා එකට හොඳ ආලෝකයක් ලැබෙන විදිහට තමයි මේ වින්ඩෝ සෙටප් එක කරලා තියෙන්නේ. අප්ස්ටේ එකට ආවම අපි ඩවුන්ස්ටේ එකේ ලිවින් ඒරියා එක වගේම එන්ට්‍රන්ස් එකත් දැක ගන්න පුළුවන්. මේ තියෙන ටීවී ඒරියා එක. මෙතනත් පල්ලෙහා තට්ටුවේ ලිවින් ඒරියා එක වගේම හොඳ වින්ඩෝ සෙටප් එකක් තියෙනවා. ඉතින් මේතනට හොඳ වාතාශ්‍රයක් වගේම හොඳ ආලෝකයක් ස්වභාවික ලැබෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කඳානට වගේම ජායල්ටත් සමාන දුරක් තමයි මේ ප්‍රදේශයේ ඉඳන් තියෙන්නේ. ඒ වගේම ජේසෝන් එකට තියෙන මීටර 500ක වගේ දුරක්. ඒ වගේම මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයට තියෙන මීටර 150ක වගේ දුරක්. ඒ වගේම විශේෂත්වය තමයි මේ ගෙදර ගන්නවා ආට මේ ගෙදර තියෙන ෆර්නිචර්ස් උත් එක තමයි මේකේ හම්බ වෙන්නේ. මේක ගැන වැඩිදුර විස්තර බලන්න අපි යමු ඇතුළට. අප්ස්ටේ එකේ තියෙන බෙඩ්රූම්ස් තුනෙන් බෙඩ්රූම්ස් දෙකක් මේ මගේ දෙපසින් තමයි පිළිලා තියෙන්නේ. ඒ බෙඩ්රූම් දෙකට ඇක්සස් වෙන තැන තව මිනි පැන්ට්‍රි එකක් තියෙනවා. අපි ඒක බලන්න කලින් යමු බෙඩ්රූම් එක ඇතුළට. හොඳ ඉඩ කඩක් තියෙනවා. මේ බෙඩ්රූම් එකේ තියෙන විශේෂත්වය තමයි මේ බෙඩ්රූම් එකටම ප්‍රයිවට් බැල්කනිහිකුත් තියෙනවා. මේ තියෙන්නේ ඇටච් බාත්รูම්ස්. ඒ වගේම මේ බෙඩ්රූම් එක එයා කන්ඩිෂන් මේ ගෙදර අප්ස්ටේ එකේ තියෙන හැම බෙඩ්රූම් එකක්ම ඒසී කරලායි තියෙන්නේ. ඒ වගේම ෆිනිෂින් රූෆ් එකක් ඔයගොල්ලන් දැක් ගන්න පුළුවන්. මේක ඇත්තට වින්ඩෝ සෙටප් එකක්. මේක ග්‍රිල් කරලා තියෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය වෙලාට පුළුවන් මේ ග්‍රිල් එක ඕපන් කරලා බල්කනි එකට ඇක්සස් එක ගන්න. හොඳ හුලඟක් වගේම හොඳ වාතාශ්‍රයක් තියෙනවා. නගරපදව පිළිලා තිබ්බත් හොඳ ගස් කොළන් වලින් සමන්විතව පොඩි ග්‍රාමීය පරිසරයක යුක්තව තමයි මේ ප්‍රදේශය පිළිලා තියෙන්නේ. අපි යමු බාත්รูම් එක බලන්න. මේ බාත්รูම් එකත් ඩවුන්ස්ටේ එකේ බාත්รูම් එක වගේම සේම් සෙටප් එකකට තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒ වගේම පල්ලෙහා බාත්รูම් එකේදී මම මෙන්ෂන් නොකළත් සව ඒරියක වෙනම සෙපරේට් කරලා තමයි තියෙන්නේ. අපි යමු ඊතර ටික බලන්න. බෙඩ්රූම් එකේ ඇයිටෙනවත් එක්ක මම අර කලින් සඳහන් කරා වගේම මේ තියෙන්නේ මිනි පැන්ට්‍රි එක. මේ පැන්ට්‍රි එකේ ටොප් එකත් අර කිචන් එකේ තියෙන පැන්ට්‍රි ටොප් එක වගේම ග්‍රැනයිට් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒ බෙඩ්රූම් එකට ඔපොසිට් සයිඩ් එකේ තියෙනවා තවත් බෙඩ්රූම් එකක්. අපි යමු ඒක ඇතුළට. මේ රූම් එකේ සාපේක්ෂව අනිත් රූම් වලට වඩා වැඩි ඉඩකඩක් අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනනොත් බැල්කනි එකට ඇක්සස් එක ගන්න පුළුවන්. අපි කලින් රූම් එකේ දැක්ක වගේම මේ වින්ඩෝ සෙටප් එකත් සේම් සෙටප් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් අපි බැල්කනි එකට ඇක්සස් වුණත් අපිට අර කලින් view එකම තමයි දැක් ගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට මේ රූම් එකේ තව බලන්න තියෙන්නේ බාත්รูම් එක. ඉතින් අපි ඒකත් බලලා මේ අප්ස්ටේ එකේ තියෙන ලාස්ට් බෙඩ්රූම් එකත් බලන්න යමු.
මේක දෙන අනිත් වොෂ්රූම් වගේම මේ වොෂ්රූම් එකෙත් තියන්නේ සේම් සෙටප් එක. පොඩි වෙනසකට තියෙන්නේ ටයර් සෙටප් එක. මම අර පල්ලා වොෂ්රූම් එකේ මෙන්ෂන් කරා වගේම මේ ගෙදර හැම වොෂ්රූම් එකකටම සෝලර් හොට් වෝටර් සප්ලයි එක තියෙනවා. ඉතින් විස බීජ ගැන ගොඩක් කතා කරන මේ වගේ කාර් එක හොට් වෝටර් තියෙනවා කියන්නේ ඇත්තටම බෙනිෆිට් එකක්. අපි යමු අනිත් බෙඩ්රූම් එක බලන්න. අපි දැන් බලන්න යන සූදානම වෙන්නේ මේ ගෙදර අවසාන බෙඩ්රූම් එක. එහෙම නැත්නම් මාස්ටර් බෙඩ්රූම් එක. ඒක තියෙන්නේ මෙතන. අපි යමු ඇතුළට. මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් මේ මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක වර්ගවල 200ක් විතර හොඳ විශාල බෙඩ්රූම් එකක්. ඒ වගේම අපිට මෙතනින් බැල්කනි ඇක්සස් එක ගන්න පුළුවන් වගේම විශේෂම දෙයක් තමයි මම නොටිස් කරපු මේකේ තියෙන ඉන්බිල්ට් කවර්. ඉතින් මේ කවර්ස් දෙක නිසා ඔයගලන්ට විශාල ඉඩකඩ ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. අපි යමු බැල්කනි එක පැත්තට. ඇත්තටම හොඳ එළියක් තියෙනවා. මේ වෙලාවට බොහොම හොඳ ආලෝක තත්ත්වයක් තියෙනවා මේ බැල්කනි එකට වැටලා. ඇත්තටම ගත්තම හොඳ view එකක් දැක ගන්න පුළුවන් මේ බැල්කනි එකේ අපිට. මේ බැල්කනි එකේ හොඳ වාතාශ්‍රයක් තියෙනවා. ඒත් එක්කම මෙතන ඉඳන් බැලුවම මේ අහල පහල පරිසරය වගේ මේ neighborhood එක හොඳට දැක ගන්න පුළුවන්. පාටි එකක් වගේ arrange කරනවා නම් මේ බැල්කනි එකත් අපිට use කරන්න පුළුවන්. මොකද මේ බැල්කනි එකට අපි කලින් සඳහන් කරපු upstairs එකේ living area එකනොත් access එක තියෙනවා. ඉතින් parties ගැන කතා කරද්දී parties ගැන මේ බැල්කනි එක වගේම මීට වඩා හොඳ location එකක් තියෙනවා මේ ගෙදර roof top එකේ. අපි main bedroom එක බලාගෙනම roof top එකටත් යන්න. මේ තියෙන්නේ master bedroom එකත් එක්ක තියෙන attached bathroom එක. ඉතින් ඒ bathroom එකේ තියෙන්නේ අනිත් bathroom වල same setup එකමයි. අපි යමු roof top එක පැත්තට. පල්ලෙහා ඉඳන් continue වෙන staircase එක තමයි මේ තියෙන්නේ. කලින් සඳහන් කරා වගේම මේකත් finish කරලා තියෙන්නේ කුඹු ක්ලීන්. හොඳ ආලෝක තත්ත්වයක් තියෙනවා මේ roof top එකේ. හොඳ හුලඟක් ඇඟට දැනෙනවා මේ roof top එකට ආවම. විශේෂයෙන් mention කරන්න ඕන දෙයක් තමයි මේ roof top එකේ හොඳ ඉඩකඩක් තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය නම් මම අර කලින් සඳහන් කරා වගේම පාටි එකක් උනා මෙතන arrange කරගන්න පුළුවන්. මේ roof top එකේ තමයි washing area එකත් locate වෙලා තියෙන්නේ. අපි බලමු මේ roof top එකේ නම් කොහොමද view එක කියලා. බොහොම calm neighborhood එකක් තියෙන්නේ. ඒ වගේම ගොඩක් green view එකක් ඔයගලන්ට දකින්න පුළුවන් මේ neighborhood එකේ. ඇත්තටම කියනවා නම් නගරබදව පිහිටලා තියෙනවා කියලා කියන්නවත් බෑ. අපි මේ දක්වා ඔයගලන්ට මේ ගෙදර සියලුම විස්තර අරගෙන ආවා. ඉතින් අපි පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා කතා කරමු මේ වීඩියෝ එකේ ending එක සම්බන්ධව. ඉතින් මම අද ආවේ ජායල කපුවත ප්‍රදේශයේ පිහිටි මේ අගනා දෙමහල් නිවස පිළිබඳව ඔයගලන්ට තොරතුරු අරගෙන එන්න. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ ජායල කපුවත ප්‍රදේශයේ. මේ කපුකොළඹ ප්‍රධාන මාර්ගයේ මීටර 150ක් පමණ දුරින් ජාල කේසෝනකර මීටර 500ක පමණ දුරින් ජාලත් කඳානත් අතරමැද මේ නිවස පර්චස් 10ක පමණ භූමි භාගයක තමා පිහිටලා තියෙන්නේ. ඒ වගේම 3 phase කරන්ට් එක, සෝලා හොට් වෝටර්, 24 hour security service මේ හැමදේම මේ නිවසත් එක්ක තියෙනවා. ඉතින් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න පහතින් සඳහන් වෙන දුරකථන අංකයට ඇමතුමන් ලබා දෙන්න. ඒ වගේම මේ වගේ කේවල ගැන වැඩිදුරටත් විස්තර දැනගන්න අපගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගින් එන්න. Bye.